අතුරුදහන්වීම පිළිබඳව ක්‍රියාකාරි කමිටුවට වාර්තා වෙච්ච සංඛ්‍යාවලින් ගත්තාම ලංකාව තියෙන ලෝකෙම දෙවෙනි තැන. 151,050 අතර මේ සිද්ධීන් වල අතුරුදහන් වෙලා තියෙනවා. අතුරුදහන් කරලා තියෙනවා. අතුරුදහන් කිරීම 89 කාලේ අපරාධයක් කියලා නීතියක් තිබුණේ නැහැ. 2015 යහපාලන ආණ්ඩුව යටතේ අලුත් නීතියක් සම්මත කරනවා අතුරුදහන් කිරීම අපරාධයක් කියලා. ඒ නීතියට අනුව කවුරු හරි අතුරුදහන් කිරීමකට මුල් වුණාය කියලා පුනොත් නඩු තීන්දුවකින් ඔහුට අවුරුදු 20ක් හිරදඬුවම් විඳින්න ඕන, මිලියනයක් ආණ්ඩුවට වන්දි හැටියට ගෙවන්න ඕන, දඩ හැටියට මිලියන භාගයක් ඒ පවුලට ගෙවන්න ඕන කියලා නීතියක් ආවා. ඉතින් මම හිතනවා ජාත්‍යන්තරයේ තිබිච්ච මැදහත් වීමත් මේ නීතියත් ලංකාවේ කැරැල්ලක් ඇති නොවීමත් කියන කාරණා මත 2015 පස්සේ අතුරුදහන් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ මෑතකදී තැනත් එක් කපිල කුමාර කියලා අතුරුදහන් වෙනවා හොරෝපතානේ. ඔහු දවස් 25කට පස්සේ මතු වෙනවා එල්පීටී දකුණේ. එනිසා ඒක තමයි අපිට වාර්තා වෙච්ච පළමෙනි අතුරුදහන් කිරීම මේ අලුත් නීතියාවට පස්සේ. දැන් ලංකාව දිහා බලපුවහම අතුරුදහන් වීම සම්බන්ධව ක්‍රියාකරන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රඥාප්තියට අපි එකඟතාවය පළ කරලා තියෙනවා. අතුරුදහන් කිරීම පිළිබඳව අලුත් නීතියක් එළියට ඇවිල්ලා තියෙනවා. අතුරුදහන් කිරීම පිළිබඳව සොයා බලලා සත්‍ය හෙළි කරන්න අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කියලා ස්ථීර කාර්යාලයක් පිහිටවලා තියෙනවා. අතුරුදහන් වලට වෙච්ච අසාධාරණයට විරුද්ධ වන්දි ගෙවන්න වන්දි කාර්යාලය කියනවා. එහෙම කාර්යාලයක් පත් කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා.